சக்குதி ரஜபரப்புரேன் பசு பனதாசக்கால் புராவட பவத்தின குதம புத்த சாசனைய பீடும் குதம புதுன் உப்பான் ஜம்பு தீபய சொயாயன சிவு ஹெலை சக்ய ஹெலிதரவுவ දැන් අපි මේ රිටිගල භූමියේ පටන්ගත්තු තැන ඉඳන් ඔබට අපි පෙන්නුවා පියගැට පෙළවල් කිහිපයක් අපි ආවා ඔබට ශාලා පෙන්නුවා දේශනා ශාලා කියලා තියෙන රෝහල් කියලා තියෙන අපි ඒ වගේ ස්ථාන ඒ තැන් අපි පැහැදිලි කරා ඊට පස්සේ අර රවුමට වෘත්තාකාරව ඒ හදලා තිබ්බ නිර්මාණ අපි ඔබට පෙන්නුවා පෙත්මන් ඔස්සේ අපි ආවා විලගේ මහත්තයා පැහැදිලි කළා ඒවා ධර්මාර්ථයක් පිළිඹු වෙන ආකාරයට තමයි අතීත හෙළයින් මේවා ඉදි කරලා තියෙන්නේ කියලා. අපි මේ දැන් ඉන්නේ මේ භූමියේ සුවිශේෂීම ස්ථානයේ. ඇත්තනම ඔච්චර දුරක් මග ගෙවාගෙන එන්න තියෙන අපිට මේ භූමියට. දැන් මේක මෙතන මතු කරලා ප්‍රතිසංස්කරණය කරලා තිබ්බට මේ අවටත් ගොඩනැගිලි රාශියක් තියෙනවා. ඒවා තම කැණීමකට ලක් කළ නැහැ පස් යටට වෙලා අපිට ඒ වගේ කොටස් කීපයක් දැක බලා ගන්න පුළුවන් පෙරලිච්ච ආකාරයටම උගක් ශාලා මේ ස්ථානයේ තියෙනවා මේ ප්‍රධාන ගොඩනැගිල්ල වටේට එතකොට මේක සුවිශේෂී වෙන්නේ අනිත් ගොඩනැගිලි වල අපි නොදකපු දෙයක් මෙතන තියෙනවා ඒ කියන්නේ මේ භූමියේ අනිත් ගොඩනැගිලි වල අපි දැක්ක ඒ අවශේෂ ගොඩනැගිලි වල නොදකපු දෙයක් තියෙනවා සක්මන් මළුවක් මෙතන තියෙනවා සක්මන් ගල් දෙකක් තියෙනවා. එතකොට අපිට පැහැදිලිව තීරණය කරන්න පුළුවන් මේක සුවිශේෂී ගොඩනැගිල්ලක් රජදරුවන් පසුකාලීනව හිටියද ඊට පෙර හිටියද කියන්න දෙන්නේ නැහැ කොමාරි ලෞතුරා බුදු පියාණන් වහන්සේ හිටපු ජේතවන ආරාමය කියලා මේක හරියට බලන කෙනෙකුට ඒ සාධක සාක්ෂිත් එක්ක අපිට නිර්ණය කරන්න පුළුවන් ගොඩක් දේවල් මෙතන තියෙනවා. දැන් කොහොම හරි මේ පෙත්මග ඔස්සේ අරකේපු මාර්ගය ඔස්සේ අපි පසු කරගෙන ආවේ මේ ගොඩනැගිල්ලට. ඉතින් ඔබ අහලා තියෙනවනේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවස්තියං විහෙරති චේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. මේ තමයි එතන. චේතවන ආරාමේ මෙතන ඒ උත්තමයාණන් වහන්සේ සූත්‍ර දේශනා කීයක්නම් මේ ස්ථානයේදී මිනිසුන්ට රජදරුවන්ට බික්කුන් වහන්සේලාට දේශනා කරන්නට ඇද්ද උන්වහන්සේගේ බුද්ධ ශක්තිය ඒ සූත්‍ර දේශනාවල ශක්තිය අදට මේ ස්ථානයේ මුසු වෙලා තියෙන්න ඕනේ එහෙම නේද වෙලගේ මාතා මේක ප්‍රධානම තැනක් හරි එතකොට අපි ඔබට පෙන්නන්නම් අර සක්මන් මළුව මෙතන මේ ගොඩනැගිල්ලේ සුවිශේෂීත්වය අපි බැලුවොත් ප්‍රධාන ගොඩනැගිල්ලක් එක තැනක තියෙනවා හිස් අවකාශයක් එක තවත් ගොඩනැගිල්ලක් තියෙනවා මේ ගොඩනැගිලි දෙකටම පහලින් මදක් පහලින් මේ මෙතනත් ගොඩනැගිල්ලක් තියෙනවා. දැන් විලගේ මහත්තයා අපි පොඩක් යමු ඉස්සරහට. ඔව්. ලෝතුරා බුදුපියාණන් වහන්සේ 18 රියනක් උසයි කියලා කියනවනේ. අපේ මිනිස්සු මේක පටලවාගෙන වඩු රියන් 18 රියනක් උස බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරනවා පසු කාලයේදී. අදර සමහර මිනිස්සු ඔබ විශ්වාස කරන්න සමහර මිනිස්සු සහ ඇතම් ස්වාමීන් වහන්සේලා හිතාගෙන ඉන්නවා බුදුපියාණන් වහන්සේට අර අතිශෝක්තියක් උන්වහන්සේ කියන්නේ කවුද කියලා ධර්මයේ තුලින් නිවැරදිව අඳුනා නොගත්ත පිරිස් අතිශෝක්තියෙන් කියනවා ලෞතුරා බුදුපියාණන් වහන්සේ මෙච්චරක් උස වෙන්නේ නැති කියලා හුඟක් උසයි කියලා කියනවා. එතකොට විලගේ මහත්තයා ඒ වෙනුවෙන් ලියපු පරේෂණ පත්‍රිකා තියෙනවා හම්බුණා කියලා ධාතුන් වහන්සේලා ඉන්දියාවේදී අර අශ්වදත් පෙන්නනවා බුදුපියාණන් වහන්සේ 18 ගණන් මෙච්චර උසයි නම් අර දත මෙච්චරක් උස වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට හැබැයි අපි මේ වගේ මිත්‍යා මත තමයි තනිකරම මිනිස්සු මිත්‍යා මත තමයි අපි මිනිස්සු හුඟක් මිනිස්සු. ඒ කියන්නේ
මේ ඇත්ත නොදන්න මිනිස්සු බෞද්ධරේ කරපින්නන්නේ ඉතියාගෙන ඉන්නේ ඉතියාගෙන ඉන්නේ එතකොට දැන් අපි ඒ උත්තරමයන්න් වහන්සේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙච්ච අද වර්තමානයේදී හිරිවඩුන්න භූමියට ගියෝදී මුචලින්ද රජතුමා ඒ පලාත හිටපු මුචලින්ද රජතුමා උන්වහන්සේට නොතමේ ඉන්න හදලා දුන්න ආසනය අපිට දකින්න පුළුවන් අදටත් තියෙනවා තියෙනවා එතකොට ඒ ආසනය ඇවිල්ලා අඩි 6ක් පමණ දිගින් ප්‍රමාණයෙන් උන්වහන්සේ ප්‍රමාණයට හදපු ආසනය එතකොට බුදුපණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය මනුස්ස උත්පත්තියක් විදියට හැබැයි බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබලා ලෞතර බුද්ධත්වයටපත් වෙලා දස දහස් ගණනේ මිනිසුන්ව මේ ගමනින් සංසාර ගමන කෙලවර කරන ක්‍රමය කියලා දුන්න උත්තමයන් වහන්සේ උන්වහන්සේ වැඩි කලක් ජීවත් වුණ වැඩ වාසය කරපු ජේතවන ආරාමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ එතනත් උන්වහන්සේ වැඩ හිටපු කුටිය ළඟ දැන් මෙතනට ආවට පස්සේ මේ සක්මන් මළුව මෙතන තියෙනවා සක්මන් ගල් දෙකක් දෙපැත්තේ තියෙනවා මේක සුවිශේෂීම තැනක් නේද උන්වහන්සේ කී වතාවක් නම් මේ සක්මන් මළුවේ වැඩම කරන්නට ඇද්ද ඔව් දැන් මේ සක්මන් මළුව කුවම දැන් ඕන කෙනෙක් හිතට එනවා මේ සක්මන් භාවනාවක් කියලා එකක් එහෙමනේ දැන් තියෙන්නේ සක්මන් භාවනාව කරා කියලා අර ගච්ඡන් ඕවා කියන එක සක්මන් භාවනාව කියලා එහෙම දෙයක් නෙවෙයි බුදු පියන් වහන්සේ දාණය සඳහා පල්ලෙහා දානශාලාවට වැඩියේ නැහැ උන්වහන්සේට දාණය මෙතනටම ගෙනලා දුන්නා ඒක උන්වහන්සේ දාණය වැළඳුවට පස්සේ ටික වෙලාවක් මේ මේ සක්මන් මළුවේ සක්මන් කරලා තිනවා මේක තමයි මේ සක්මන් මළුවක් හදලා තින්නේ විශේෂයෙන්ම උන්වහන්සේ විතරක් නෙවෙයි තවත් මේ හිටපු මහා ප්‍රඥන් වහන්සේලා මේක සක්මන් කරන්න ඇති ඒකට තමයි මේ සක්මන් මළුවක් විශේෂයෙන් නිර්මාණය කරලා තින්නේ හැබැයි විශේෂයෙන්ම මේක බුදු පියාණන් වහන්සේ කුටිය මෙතන තියෙන්නේ උන්වහන්සේට මෙතන මොකද වටේ ගොඩ නැගලි තාමත් මේ විලගේ මහත්තයා මේ මෙව කළා නැහැ ඒ කියන්නේ ගොඩ අරගෙන නැහැ නෑ ඔව් එතකොට දානශාලා වටේ තියෙන්නත් පුළුවන් ඔව් ඔව් උන්වහන්සේ කොහමද වැඩ හිටපු භූමිය තමයි මේ වටේටම තියෙන්නේ ඔව් අර කතාවක් තියෙනවා බුධිමත කියලා බුධිමත කියන්නේ මේ නිදි මතර නෙවෙයි කෑවට පස්සේ ඇති වෙන රසායනික ක්‍රියාවලියක් නිසා තමයි මේ මත ඇති වෙන්නේ ඒක නැති කරගන්න තමයි අර මේ මේකේ පොඩ්ඩක් ඇවිදින්න දැන් අදට ගත්තා පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ඊට පස්සේ අර බුධිමත කියන එක ඒක එන්නේ නැහැ ඔව් අදටත් අපි මිනිස්සෙක් කෑම කෑවට පස්සේ කියනවනේ එකතන ඉන්න එපා පොඩ්ඩක් ඇවිදින්න කරන්න කියලා කියනවනේ හරි එතකොට ඒ අවශ්‍යතාවය වෙනුවෙන් උන්වහන්සේට සක්මන් කරන්න මේක සකස් කරලා තියෙනවා හදපු විදිය. එතකොට මේ සක්මන් ගල් දෙකක් මෙතන තියෙනවා. අපි මේ වගේම තැනක් දකිනවා හිරිවඩුන්න භූමියේ සක්මන් ගලක් තියෙනවා. සක්මන් ගල් දෙකක් තියෙනවා. එතන 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 තියෙන එතන එක ගලයි තියෙන්නේ. එතන නම් එහෙම කරන එක ලාංජන ගලක්. මොකද ඒකේ මේ එක පැත්තක තිබිලා තියෙනවා නාග ලාංජනෙත් කොටලා තිබිලා තියෙනවා. ඒක දැන් නැහැ. ගෙවිලා ගිහිල්ලා. ඒක යම් කිසි යන්තම් තමයි තියෙන්නේ. මේක එහෙම නෙමෙයි මේක සීමා ගලක්. අරක එතන තිබිලා ලාංජන කලක් නාග ගෝත්‍රිකින්ද ඒක ලාංජන කලක් ලාංජන කලක් එතන මේ මෙහෙම තිබුණා කියලා මේක නාග පෙනේම නේ හැබැයි එතනත් සක්මන් කරපු ස්ථානයක් වී ඉතේ ලොතුර බුදුන්සේ වැඩි හිටපු සක්මන් මළුව කියන තැන තිබුණා ඒක දැන් දැන් සැහැන 2010 ඉතර එතන හොඳට පැහැදිලිව තිබුණා දැන් ඊට පස්සේ ඒක පස් දාලා වහලා වෙනම මේ සක්මන් කරපු ස්ථානය ස්ථානේ තිබුණා ඒක දැන් කවුරුත් දන්නේ නැහැ ඒක දැන් වහලා වෙනම පාරක් කරලා තියෙන්නේ ඒක අපි 2008 ඉතර එතනට යනකොට මේ සක්මන් මළුව වෙනමම තිබ්බා වජ්‍රාසනයේ මුලින්ම ඒ කියන්නේ බලන්න යනකොට ඔබතුමාලා ඔය දැන් තිබ්බ විදිහට නෙමෙයි නේද තිබ්බ දැන් රන් වටවල් ගහලා එකම තාපයක්වත් නැහැ හරි දැන් තාප තුනක් තියෙනවානේ එකම තාපයක්වත් තිබුණ නැහැ බෝධින් වහන්සේ ගාව ඉඳලා අඩි 30ක් විතර මෙහාට යනකම් බෝ මුල් තිබුණේ ඒ විදිහටම තමයි දැන් අර පංචාවාසවල තියෙන මේ තුන්වෙනි බෝධිය එතනත් අදටත් ඒ විදිහට තියෙනවා අන්නේ ඒ විදිහට තමයි තිබුණේ එතකොට වජ්‍රාසනයේ තිබුණේ පොළොෙන් අඩි දෙකමාර තුනක් උඩින් තිබුණේ උඩින් තිබුණේ මේ වජ්‍රාසනයේ යටින් බැලුවම බෝධි මළුවට වෙනකම් බෝධියේ මුල් මැදට වෙනකම්ම පේනවා ඇතුලේ ඉතින් ඒ විදිහට තිබුණේ බෝධි මුල් උඩින් ඇවිදගෙන තමයි බෝධි මුලට යන්නේ හැබැයි එදත් අර අද අපිට දකින්න පුළුවන් වගේ මුල් වලින් වජ්‍රාසනය අල්ලගෙනද තිබ්බේ ඒ ඔය විදිහටම අල්ලගෙන තිබුණේ දැන් අද පැහැදිලිව පේන්නේ නැහැ එදා පැහැදිලිවම පෙනුණා වජ්‍රාසනයේ යටපැත්තයි හොඳට අත ගාලා බලන්න පුළුවන් විදිහට ඒ විදිහට ඒකේ තර කැටේමක් තියෙනවා ඉස්සරහ නේද ඒකෙත් තියෙනවා මේ විදිහම මේ බොරදම් බේරලා තියෙනවා යට මෙහෙම ධාරේ ධාරේ ඒ මුල් වලින් අල්ලගෙන අල්ලගෙන තියෙන්නේ තියෙන්නේ ඒ ඉතල නෙවෙයි අපි එක දවසක් යනකොට ඔතන බෝධින් වහන්සේ ළඟටම අලි ඇවිල්ලා හිටියා අලි ඇවිල්ලා හිටිය කියන්නේ ඒගොල්ලෝ දැන් අපිට එතන ගමේ ආයිකුවා ඔඩ ඉතල බෝධිය ළඟටම අලි එනවා කිසිම දවසක කිසිම මේකක් කරන්නේ නැහැ සමහර අලි ඇවිල්ලා දන ගහනවා ඒගොල්ලෝ ඇහෙන් දැකලා තියෙනවා බෝධියට දන ගහනවා ඉතින් එහෙම එහෙම සත්තු පවා දන්න දෙයක් තමයි මේ මේ අපේ මිනිස්සු වහගෙන තියෙන්නේ වහගෙන තියෙන්නේ දැන් අපේ මිනිස්සු
බොහෝ ස්ථානවලට යනවා බොහෝ පන්සල්වලට යනවා අපේ අනුරාධපුරේ ගත්තත් වැඳුම් පිදුම් කරන්න යනවා පසු කාලීනව රජදරුවන් අතින් ඉදිවෙච්ච ස්ථානවලට ඔව් හරිද මිනිස්සු ගිහිල්ලා වන්දනාමාන කරනවා හැබැයි මේ මුල් අටමහා ස්ථානය අපේ රටේ මේ හෙළඹීමේම උන්වහන්සේ වැඩ ඉන්න කාලෙම තිබ්බ තැන් ඔව් ඊට පස්සේ අනුරාධපුර රාජධානියේදී පොළොන්නරුව රාජධානියේදී ඔය වගේ විවිධ රාජධානිවලදී අටමහා ස්ථාන මේ රටේ විවිධ රජදරුවන් අතින් නිර්මාණය වෙනවා ඔව් එතකොට දැන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු කාලේ අටමහා ස්ථානයට අයිති වෙච්ච ස්ථානයක් නේ මෙතන ඔව් හැබැයි මෙතනට මිනිස්සුන්ට එන්න අදටත් හැකියාව තියෙන්නේ සීමා සහිත ප්‍රමාණයකට. කියන්නේ මිනිස්සුන්ට එන්න හිත දෙන්නේ මෙතනට සීමිත ප්‍රමාණයකට. දැන් බෝ අංකුරය දක්ෂින බෝ අංකුරය වැඩ ඉන්නවා අනුරාධපුරේ. එතනට බොහෝ ප්‍රමාණයක් වඳ පුදා ගන්න යනවා. හැබැයි ඒ බෝධින් වහන්සේගේ මව් බෝධින් වහන්සේත් අද අපේ රටේ තවමත් වැඩ ඉන්නවා. හරිද? හැබැයි එතනට යන්නේ සීමිත අතලොස්සක් විතරයි. මේ ප්‍රධාන ස්ථානවලට යන්නේ බොහොම සීමිත පිරිසයි. හැබැයි අර පසු කාලීනව ඒවා අනුරෝවල් විදියට සකස් කරපු ස්ථානවලට බොහෝ පිරිසක්ට යන්න ධර්මතාවයම ඉඩ සලස්සලා තියෙනවා. මෙතන මොකක් හෝ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා නේද මේ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. මේ සජීවි වටමස්ථාන තමයි මේ ස්ථාන. මේ ස්ථාන අටට ස්ථානට වැහිලා වෙනත් ස්ථාන අටමස්ථාන පහ මේ මිනිස්සු හදලා තියෙනවා. හදලා වෙන් කළා දෙනවා. හැබැයි ඒකේ කිසිම වරදක් නැහැ. ප්‍රධාන අටමස්ථානේ රැකගන්න තමයි ඒගොල්ලෝ මේ විදිහට කරලා තින්නේ. ඔය බුදු පියාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියන ඉන්දියාවේ ඉපදුනේ කියන කතාවෙත් කිසිම වරදක් නැහැ. ඒක ධර්මතාවයෙන් තමයි කරලා තින්නේ. ඇයි වරදක් නැත්තේ? ඈ? ඇයි වරදක් නැත්තේ? වරදක් නැත්තේ මේකයි. ඒ ඉන්දියාවේ යන්න පටන් ගත්ත නිසා මිනිස්සු රාගයෙන් දේශයෙන් මොහෙන් ඉල්ලන්නට යන්නේ. මේ තැන් ඉල්ලන්න යන්න සුදුසු තැන නෙවෙයි නියම අටමස්ථානේ. ඒක නිසා මෙහි ආරක්ෂා කරලා එහෙ ඇරිලා දිනවා. හරි ඕන කෙනෙකුට ඒක ගිහිල්ලා වන්දනාමාන කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමා හිතන්න අපි ඒගොල්ලන්ට විරුද්ධකුත් නැහැ. ඔව් දැන් ඔබතුමා හිතන්නකෝ වෙනත් රටවලින් අපි ওই තායිලන්තය, බුරුමය වැනි රටවලින් මේ පූජකරු අපි දැකලා තියෙනවානේ වන්දනා කරන විදිය. ඔව්. එතකොට ඇවිල්ලා පුද පූජා පවත්වන විදිය. ඔව්. බුද්ධ දේශනාව තුළ පූජා නැහැ ලොකෝ. පූජා නැහැ. පූජා නැහැ. එතකොට හැබැයි මේ මිනිස්සුන්ට අවස්ථාවක් සැලසිලා තියෙනවා. ඔව්. අර වගේ ඉන්දියා වගේ වැනි ආකෘති බිහි වුණාට පස්සේ ඒ තැන් වලට ගිහිල්ලා ඉල්ලන්නේ. ඒක කිසි වරදක් නැහැ. ඒක ඒගොල්ලන් කැමත්ත. හැබැයි අපේ නියම ස්ථාන ටික තියෙනවා. හැබැයි අදටත් අපි කියන්නේ ඉල්ලන්නේ මේ ස්ථාන ටික දැන් එළි වෙලා තියෙනවා. මේවා කාටවත් විනාශ කරන්න එපා. ඇවිල්ලා තමන් මේවා දැකගෙන සිත පහදාගෙන යනවා ඇරෙන්න මේවා කිසිම දිකිරුම් කරන්න කිසිම දෙයක් කරන්න එපා. එහෙම කරන්න ගියොත් මේක නියාමන ධර්ම වලින් එළි වෙලා තින්නේ. නියාමන ධර්ම විසින්ම තමන් නියාමනයට පත් කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා කවදාකවත් මේවා විනාශ වෙන්න කටයුතු කරන්න එපා. මේක දහම් මාර්ග යන අයට තමයි මේ ඇරිලා තින්නේ. ඒගොල්ලන් මේක දහම් මග ගැන අවබෝධිකින් යම් කිසි දැනුමකින් මේ තැන් වලට එන්න. එහෙම නැතුව මේවා විනාශ කරන්න නම් එන්න එපා. මේවා ජාතික උරුමයන්, මේක නිවන් මගට යන අයටගේ උරුමයන්. මේක බුදු පියාණන් වහන්සේ සජීව වැඩ හිටපු ස්ථාන. එතන ඒ ගැන හොඳ දැනුමක් ගෞරවයෙන් ඒ දැන මේවා වලට ඇවිල්ලා යන්න. එහෙම නැතුව මේවට අනික මේවෙන් ඉල්ලන්න වැඳුම් පිදුම් යන්න කරන්න යන්නත් එපා. ඔව්. දැන් විලගෙමත දැන් මෙහෙම දෙකුත් තියෙනවා. මේවා ආරක්ෂා කරගෙන ඉන්න නිලධාරියන් ඉන්නවා. හරිද? එතුමන්ල ලොකු කැපවීමක් මේවට දරනවා මේවා ආරක්ෂා කරන්න ඇතරම. අපි ඒකෙින්ද මේවට දීලා තියෙන අර්ථකතන වැරදි කියලා ඒවත් එක්ක අපි මෙයා කරන්න යන්නේ නැහැ. ගැටුම් ඇති කර ගන්න ඕන. ඒ කියන්නේ ආගියු කරන්න යන්න එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ ධර්මතාවයෙන්ම තමයි මේ තැන් ආරක්ෂා කරන්නේ. ඒගොල්ලන්ට ඒකට හිමිකමක් පැවරලා තියෙනවා. ඒකින්ද ඒගොල්ලෝ ලොකු සේවයක් මේ කරන්නේ. Tamanට තේරෙනවා නම් මේක ඇත්ත මොකද අපි දැන් මේ කරන වැඩසටහන ආරම්භ වෙන්නේ මේ සාධක සාක්ෂි ඔස්සේ මිනිසුන්ට තේරුම් ගන්නනේ. ඒකෝ මේ මිනිස්සු මේවා බලලා අර සාමාන්‍ය සංචාර ගමනක් කරනව නෙමෙයි. මේක ඇත්ත වැදගත්කම මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයන්න් වහන්සේ. එතකොට මේ ලෝකේ ඇත්තටම සිදු වෙන්නේ මොකද්ද කියලා දේශනා කරපු උත්තමයන්න් වහන්සේ. එතකොට ඒ දේවල් හරියට නිවැරදිව දැනගෙන මෙතනට එන්න කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. ඉල්ලන්න තියෙන්නේ කියන්න තියෙන්නේ හැම කෙනාටම දැනුවත් කරන්න තියෙන්නේ. හරි හරි. දැන් ඔබට අද පෙන්නුවේ මේ රිටිගල මේ ආරාම පද්ධතිය පිළිබඳව. ඔබ දන්නවා මේ රිටිගල විතරක් නෙමෙයි අපේ රටේ සිව් කොනේම සිව් හෙළේම මේ ආකාරයේ නටබුන් තියෙන බොහෝ ස්ථාන තියෙනවා. ඉතින්
අපේ ගමන දැන් අවසానයි ඔබට පෙන්නවා හුඟක් තොරතුරු මේ ස්ථානය පිළිබඳව ඉතින් මේ වැඩසටහන් බලන අපි සීළු දෙනාගෙම ඉල්ලනවා මේවා අපි මේ හෙළබිමේ උපන් මිනිස්සු විදිහට අපි මේ ස්ථානවලට ඇවිල්ලා මේවා දැක බලා ගන්න ඕනේ මේවා නිකන් දැක බලා ගන්නවා විතරක් නෙමේ සංචාරය යනවා විතරක් නෙමේ මේ වගේ වටිනාකම අපේ මිනිස්සු නිවැරදිව දැනගන්න ඕනේ ඉතින් මම ඉතාමත්ම කාරුණිකව මේ හෙළබිමේ උපන් අප සීළු දෙනාගෙම ඉල්ලනවා අපේ දූ දරුවන් अपे पास शिशु दर दरियान मेव दखबला गुरुवरुण निताम कारुणिक विलवा मेवा मे स्थान पीली बंद निवारदि तुर तुर दनगन ए धर्वन मे स्थान वाले अविल निवारदि सत्ति इतिहास कील दिन उत्साह मुखद अभी मे वटिना इस्थान मिहिदुमारातुन्वहांसे गे खताव समग अभी गलपला ईट पश्चिप इधिम कियला अभी लघुकरल मेक इतिहास कथाव लमेंट कील दिन वना अत्र विधिट उगन बड़कना मे भूमि तेना सत्य मुखद आराम पद्धति बहु प्रमाण आगे नटमुन उबट अभिपेन्नवा लेन संकीर्ण तेनवा से मेवागे संधान मेला तेनवा इधं लुक्ु इतिहास कथावा मे हेलबी मे सिंहले इतिहास कथाव इधं इधा कारुण को इलेनो मे बड़ सन बल सील दिनागे मे स्थान वाले एन उब एनो ने मेवागे सत्य इतिहास दिनगन अभी मीधुमा रातुन्वांसेट खलीन वहलतेन इतिहास कथाव दनगन मुखदपे इतिहास विलातेन विकृति किल निवर्दिव दनगन वो मे स्थान वल्टेन मुखद अद्धवेन वेटा मे हिलबिमेम नटबुन विला शेष विला अपे इतिहास कथाव संघ विलातेन वा मे वा उबट अपे अस्ते किम अदर दखबलागन पुलवा यकेन कारुणिक एन मेव दखबलागन निवर्दि सप्ति इतिहास दनगन मेव विल बला රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිටු ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව